පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අපි පහුගිය කාලෙත් පෙන්වලා දුන්නා මේ සමහර ස්ථානවල උත්සව පැවැත්වෙන විදිය පිළිබඳව සහ විශේෂයෙන්ම උද්ඝෝෂණ ඒ වගේම සමහර විවෘත කිරීම් මේ වැනි සමහර අවස්ථාවලදී මේ නිරෝධායන නීති වලට අනුකූලවම කටයුතු සිදු නොවන අවස්ථා. ඒ නිසා තමයි අපි පෙන්වන්නේ මේ නිරෝධායනය කිරීම සහ නිරෝධායන සම්බන්ධ නීතිවලදී මේ මුළු රටේම එක නීති ක්‍රමවේදයකට අනුව ඒ නිරෝධායන නීතියට අනුව කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට ඒක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට වෙන විදිහකටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙන විදිහකටත් ඇමතිවරයාට වෙන විදිහකටත් එහෙම ભેදයකින් තොරව තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකේ දුප්පත් පොහොසත් ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව මේක ගෝලීය වසංගතයක්. ඒතර වෛද්‍යවරු හැටියට අපි දකින්න එක තමයි ගෝලීය වසංගතයකින් බේරෙන සෞඛ්‍ය නිර්දේශ පිළිපදිනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. එතකොට සෞඛ්‍ය නිර්දේශ තුල අපි කොහොමද නව සාමාන්‍යකරණයකට යන්නේ කියන එක අපි පෙන්වලා දෙනවා. ඉතින් ඒකට අනුගත වීම තුල තමයි අපිට පේන්නේ අනුගත වුණොත් ඒකෙන් ගැලවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔබ හුවාගේ පාර්ලිමේන්තු පොකුරද ඒක මිනුවන්ගොඩ පොකුරද පෑලිගොඩ පොකුරද කිරිකට වඩා අපි තේරුම් ගත යුතුව තියෙන්නේ මෙය කොරෝනා සම්බන්ධව තිබෙන පොදු සාධකයක්. එතකොට මේක ප්‍රචාරණය එහෙම නැත්නම් පැතිරෙන ක්‍රමවේද නතර කිරීම සඳහා තමයි සෞඛ්‍යංශයට අපි දැඩි වෙහෙසක් ගනිමින් ඉන්නේ. එතකොට ඒ සඳහා මහජන සහාය අවශ්‍යයි කියන එක එනන්තම් මේකේ ලොකු කුඩා ભેදයකින් තොරව සියලු දෙනාගේම සහය එක විදිහටම අවශ්‍යයි කියන එක නැවත වතාවක් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා නිශ්චිත එන්නතක් මේ වෙනතුරුත් ලෝකයේ අඳුනලා දීලා නැති මොහොතක විවිධ එන්නත් ගැන කතා කරත් ඒවැ සාර්ථකත්වය 100%ද 80%ද 50%ද කියන කාරණේ පිළිබඳ ගැටලු තියෙන මොහොතක මම හිතන්නේ අපි මූලික ආචාර ධර්ම නැත්නම් මූලික මේ වැලකීමේ ප්‍රතිපත්ති නැත්නම් මූලික නිවාරණ ප්‍රතිපත්ති වලට අනුගත වීම වැදගත්. අපි කිව්වා මුවාවරණයක් පැනදීම දුරස්තභාවය තබා ගැනීම ඒ වගේම ශ්වසන ස්වස්ථතාවය පවත්වා ගැනීම සහ විෂ බීජහරණය මේ මූලික කාරණා හතරට අනුගත වීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.